සුබ දවසක්. දවසක් යාළුව දෙන්නෙක් කතා කර කර ඉන්නවා. ඊ අතරේ ජාතික ගීය ඇහෙනවා. එතකොට කතාව නවත්තලා ඒගොල්ලෝ සීරුවෙන් ඉන්නවා. එක්කෙනෙක් ටිකක් වඩා දේශප්‍රේමී එක්කෙනා මේ ජාතික ගීය කියනවා. එකමවකගේ දරු කැළඹවින යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැම බේද දුරැඳලා නමෝ නමෝ මාතා ඒ වගේ ඒ වචන ඒ විදිහටම කියනවා. ඉතින් මේ ජාතික ගීය ඉවර වෙලා ඒ දෙන්න නැවත එනවා. මචන් මේ අපි නවත්තපු තැනින් කතාව පටන් ගමු කියලා කියනවා. මේ මම මේ කතා කර කර හිටියේ අර වඳකොත්තු ගැනනේ. සමහරු නම් කියනවා මේක විද්‍යානුකූලව මෙහෙම වෙන්න බෑ කියලා. ඒ වුණාට මචන් උන්ගේ ප්ලෑන් එක තියෙන්නේම අපිව වඳ කරලා දාන්න. ඕකුගේ කඩේකටවත් මං යන්නේ නැහැ. එහෙම කියලා දැන් මේ අර බේද දුරරඳා කියලා කියපු ගීතයට එහෙම් පිටින් වෙන කතාවක් ජාතික ගීයේ පස්සේ අපිට අහන්න ලැබෙනවා. ඊට පස්සේ තව දවසක මේ හාමුදුරු කෙනෙක් එනවා බණ කියන්න. පන්සිල් දෙනවා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි එහෙම කියලා මේකේ හාමුදුරු ටිකක් බර කරලා වචනවලට බර තියලා කියන එක්කෙනෙක්. ඒ නිසා පාණාතිපාතා කියලා තමයි කියන්නේ. ඉතින් මේ බණ ඉවර වෙනවා. බණ ගැන සාකච්ඡාවක් නැහැ. උපාසකම්ම කෙනෙක් මේ පාණාතිපාතා කියලා හාමුදුරුව කිව්වා කියලා ඒ වචනේ එල්ලීලා මේක වැරදි, මේක පාණාතිපාතා වෙන්න ඕන කියලා ලොකු කතාවක් කියන අතර චටස් කියලා උරහිසට පාරක් ගහනවා බලනකොට මදුරුවෙක්. ඉතින් දැන් මේ වචනෙන් කියන අදහසයි මේ ඊට පස්සේ වෙච්ච ක්‍රියාවයි අතර මොනම සම්බන්ධයක්වත් නැහැ. මේක මම හිතන්නේ කලින් වතාවකත් මම අතින් කියවුණා. ගල්කන්දි ධම්මානන්ද හාමුදුරුව තමයි මේ කතාව කිව්වේ. විදුහල්පතිතුමෙක් පාසල් රැස්වීමක් අවසානයේ මෛත්‍රී භාවනා වැඩසටහනක් කරනවා. ඒකෙදි පිටිපස්සේ ඉන්න ටිකක් අමාරුකාරයෝ කීප දෙනෙක් පොඩි විහිළුවක් කරලා කට්ටිය හිනා වෙනවා. එතකොට විදුහල්පතිතුමාට තරහ ගිහිල්ලා ඇවිල්ලා දෙතුන් දෙනෙක් හිනා වෙමින් හිටපු දෙතුන් දෙනෙක් තෝරගෙන ගහලා ආපහු ගිහිල්ලා සියලු සත්ත්වයන්ට මෛත්‍රී වේවා කියලා කියනවා. එතකොට මේ වචන ඔක්කොම හුළඟේ පාවෙලා යන ඒවා කොහෙවත් පොළවේ රඳන්නේ නැති වචන. මේක තමයි ඒ කියන්නේ වචනයක් අල්ලගෙන අදහස මගහරින අපේ ක්‍රියාකාරීත්වය. වචනේ අල්ලගන්නවා, ඒ වචනේ තියෙන අදහස මගහරිනවා. බුදුහාමුදුරන්ගේ බුදු ගුණයක් හැටියට දැන ගන්නේ යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී කියන ගුණය. ඒ කියන්නේ කියන දේ කරන දේ කියන ගුණය. එතකොට මේක බුදු ගුණයක් වුණාට බුදුහාමුදුරන් අනුගමනය කරන අනුගාමිකයින් මේක තඹ සතේකට ගණන් ගන්න නැති කාරණයක්. ඉතින් අමු සිංහලෙන් කිව්වොත් මෙතන තියෙන්නේ කුහකත්වේ වෙන එකක් කියලා එකක් කරන එක. ඒතකොට ඒක තමයි අපි සමාජයේ දකින්නේ. ඒතකොට වචනවලට ලකුවට ඒකත් එක්ක අල්ලගෙන යනවා. හැබැයි ඒ කියන අදහස අපි ඔලුවට ගන්න නැහැ කියන එක. දැන් අපි දන්නවා ජාතික ගීය සම්බන්ධයෙන් මේ ළඟදිත් ආපු සංවාදයේදී මාතා මහතා වෙලා, ඒ කියන්නේ ඔපේරා සංගීතය අනුව කියනකොට ඒ වචනවල ඒ ශබ්දයේ ඇතිවෙච්ච වෙනස අපි අල්ලගත්තා. හැබැයි ඒ ජාතික ගීයේ තියෙන අදහස තේරුම් අරගෙන ඒකත් එක්ක ජීවත් වෙනවා පිළිබඳ සංවාදයක් අපි අතින් කවදාවත් කරනවා මම දැකලා නැහැ. එතකොට මෙහෙම වෙන්නේ කොහොමද? මේක ඇතුලේ අපිට ලැබෙන පසු විපාක මොනවද? ඒක ගැනයි මම කැමති අද විමසන්නේ. ජාතික ගීයට එහෙම නැත්නම් ජාතික කොඩියට ගෞරව කරන එක නරක දෙයක් නෙවෙයි. ඒක ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි ඒක අපි ඒ ගෞරවයේ එහෙම රටට නැත්නම් එතකොට එතන පොඩි අවුලක් තියෙනවා. දැන් රටට කෙලවපු, රට කාපු දූෂණේ, හොරකමේ, වංචාවේ නියලිච්ච දේශපාලනඥයින්ව උත්සව තියලා පිළි අරගෙන පන්සලේදී, ඉස්කෝලේදී, ආයතනයේදී, සමාජයේදී ඒ විදිහට පිළිගන්න මිනිස්සුම එයාට ඔල්ලොරසන් දීලා ජයගෝසාන ගඟල පිළිගන්න මිනිස්සුම මේ ජාතික කොඩියට පොඩි වෙච්ච අපහාසයක් ගැන, ජාතික ගීයට වෙච්ච පොඩි අපහාසයක් ගැන කොහොමද මේ තරම් ඩෝන් යන්නේ, මේ තරම් කිපෙන්නේ, මේ තරම් අමුතු විදිහකට හැසිරෙන්නේ කොහොමද කියන එක ගැන හොයාගෙන ගියාම අපිට තේරෙන දේ තමයි අපි පුංචි දේවල් ලොකුවට ගන්නවා, ලොකු දේ මගහරිනවා. අර වචනයක එල්ලිලා අදහස මගහරිනවා වගේම පුංචි දේවල් වල එල්ලිලා ලොකු දේවල් මගහරිනවා.
මේක ඇතුලේ වෙන්න පුළුවන් තිය තමයි අපිව පහසුවෙන් රැවට්ටීමේ රැවටීමේ හැකියාවක් අනිත් ඇයට ලැබෙනවා. දැන් මැජික් කාරයක් කරන්නෙත් මේකනේ. පුංචි මොනහරි දෙයකට අපේ අවධානය යොමු කරලා එයා හංගන්න ඕන දේ ලස්සනට හංගනවා. එතකොට අපිට මැජික් එකක් හැටියට පේනවා. පික් පොකට් ගහන මිනිහෙකුත් මේකමනේ කරන්නේ. ඒ කියන්නේ අපිව වෙන පැත්තකට අවධානය යොමු කරලා අපේ පොකට් එකට විදිනවා. රටේ පාලකයොත් මේකමනේ කරන්නේ. පුංචි දෙයක් අවුස්සලා ඒකට අපිව ගොනු කරලා අපි මෝඩයෝ වගේ ඒකත් එක්ක ගිහිල්ලා මොකද අපිට ලොකු දේ අල්ලගන්න බැරි නිසා ලොකු දේවල් ටිකක් කරනවා. ඉතින් මේ මෙන්න මේ අනතුර තියෙනවා මේක ඇතුලේ. ඒ නිසා මම විශේෂයෙන්ම අද දවසේ කැමති අවධාරණයට ලක් කරන්න අපි වචනවල එල්ලෙන්නේ නැතුව අදහස තේරුම් ගන්න උත්සාහ කරමු. පුංචි දේවල් වල එල්ලෙන්නේ නැතුව ලොකු දේවල් ගැන බලමු. අන්න එහෙම දවසක මේ රටට අලුත් ගමනක් තියෙයි. එහෙමනම් සුබ දවසක්.